ලියාපත් දීප්තිමත් සමකට විශ්වාසවන්තම සහකරුකළු ස්වභාවික ශාකසාර පෝෂණය. රූපලාවන්‍ය ශේෂ්ත්‍රය කියලා කිව්වහම ලංකාවේ හැමතැනකම පැතිරලා තියෙන්නේ. දැවැන්ත වෙළඳ පොළකුත් තියෙනවා කියලා හැමදෙනාම දන්නවා. හැබැයි වසර 14ක ලංකාවේ රූපලාවන්‍ය සංහාමයක් තමයි ග්ලෝ කියලා කියන්නේ. සම සඳහාම විශේෂයෙන්ම නිපදු වූ ග්ලෝ සම්බන්ධව දවසේදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ග්ලෝ කියලා කියන්නේ ලංකාව විතරක් නෙවෙයි ජාත්‍යන්තර නාමයක් කියලාත් ඔබට කියන්න ඕන. කොනොත් ඒ සම්බන්ධව කතා බහ කරන අපිත් එක්ක අත්වල බැඳගන්නේ වසර 20කටත් අධික කාලයක් මුළුල්ලේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ බොහෝ අධ්‍යක්ීම් සපිරි ඒ වගේම පෞෂ වර්ධන උපදේශිකාවක් ලෙස කටයුතු කරන නිලක්ෂණ ආගහමුල කාන්තාවෝ ගොඩක් දෙනෙක් තමන්ගේ රූපය රැක බලාගෙන ගොඩක් මහන්සි වෙනවා. හැමෝම එහෙම තමයි. හැබැයි බාහිරව තමයි මේ සියලු සැලකිලි සත්කාර කරන්නේ. හැබැයි මෙමකින් මේ මෙහෙම කරනකොට ගොඩක් මුදලක් වියදම් වෙන්න පුළුවන්, කාලය වියදම් වෙන්න පුළුවන්, ශ්‍රමය වියදම් වෙන්න පුළුවන්. හැබැයි මේ සියරමත් එක්ක මේ රූපය මෙහෙම බාහිරව රැක ගන්න පුළුවන්කමක් තියෙනවද? නෑ, බාහිරව රැක ගන්න පුළුවන් පොඩි ප්‍රමාණයක්. ඇත්තටම තිසංක ඊට වැඩිය බලපාන අපේ ඇතුළට අපි ගන්න ආහාර, අපි ගන්න පෝෂණ ද්‍රව්‍ය, ඒ කියන්නේ සමබර ආහාර වේලක් කියන එක දැන් ගොඩක් වෙලාට නෑ. ඉතින් ඇත්තටම ග්ලෝ ගැන කතා කරන්න පුළුවන්. එතනදී ඉස්සරහම ග්ලෝ ඉන්නවා. මොකද ග්ලෝ වල තියෙනවා සමට අවශ්‍ය පෝෂණ කොටස් ගොඩක්. ඇත්තටම කියනවා 11ක් තියෙනවා. ඒ 11න් අපි ගැන කතා කරමු. ඒ 11න් බෙනිෆිට්ස්ත් අපිට ඒ වගේම 11ක් ලැබෙනවා. ඇත්තටම සමේ ගත්තම සමේ ගොඩක් ගැටලු තියෙනවා. මොනවද සමේ ගැටලු? සමහරකට මුළු මූණම නැත්තම් මුළු ඇඟම එක පාටක් නෙවෙයි. සමහරට මූණ එක පාටක්, ඇඟ එක පාටක්. ඒ වගේ ගොඩක් සමගතම සමේ ප්‍රශ්න තියෙනවා. මේ හැම එකකටම හොඳ විසඳුමක් වෙනවා ග්ලෝ. කොහොමද ඒ ග්ලෝ වෙන්නේ? ග්ලෝ වල තියෙනවා සමට අවශ්‍ය පෝෂණ කොටස් ගොඩක්. එතන එකක් මම කියන්න, මිදි ඇට. දැන් අපි මිදි ගෙඩිය කනවා, ඇටේ විසි කරනවා. හැබැයි මේ ඇටේ තමයි අපිට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. ඇටේ තමයි අපිට අවශ්‍ය පෝෂණ වැඩියෙන් දෙන්නේ. නමුත් අපි ඒක කරන්නේ. ඉතින් ඇත්තටම මිදි ඇටේ තියෙන සාරය ග්ලෝ වල අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට අපේ සම පැහැපත් වෙනවා. සම මුළු ශරීරෙම නැත්තම් මුළු මූණම එක පාටක් වෙනවා. ඒ වගේම සමට දිදුලන ස්වභාවයක් වෙනවා. සමහරක් වෙලාවට සමෙහි තෙතමනේ කියන එක නැහැ. ඉතින් තෙතමනේ කියන එක අපිට ලබා ගන්න පුළුවන් ග්ලෝ පාවිච්චි කරලා. ඉතින් ඇත්තට එළියෙන් ගන්න දේ ගන්න දේට වගේම ඇතුළෙන් ඊට වැඩිය හොඳ රිසල්ට් එකක් අපිට ගන්න පුළුවන්. ඇතුළට මොනවද පාවිච්චි කරන්නේ ඒ අනුව. හොඳයි, දැන් මේ ග්ලෝ සම්බන්ධව කතා බහ කළොත් එමේ ඔබ භාවිතා කරන කෙනෙක්, ඒ වගේම තමයි ඔබ අනිත් අයට නිර්දේශ කරන කෙනෙක්. හැබැයි ඔබ මේ පෝෂණ අතිරේකයක් හැටියට ග්ලෝ පාවිච්චි කරන්න පටන් ගන්නෙ කොහොමද? ඔබට මේක අදහස එන්නේ කොහොමද? ඇත්තට මම හිතන්නේ මම විශ්වාස කරන චරිතයක් තියෙනවා. මම ටිකක් කැමති චරිතයක් තියෙන අය ග්ලෝ පාවිච්චි කරනවා. ලෝක විවාහක රූ රැචිනක් ලංකාවේ. ඉතින් ඇත්තටම මම බැලුවා මේ ඇය මේ ග්ලෝ ගැන කතා කරනවා, ඇය ග්ලෝ පාවිච්චි කරනවාද හොයලා බැලුවම ඇත්තටම පාවිච්චි කරනවා. ඒතර මට ලොකු විශ්වාසයක් ආවා. මත අපිට හැමතිස්සෙම පාවිච්චි කරන කෙනාගේ අදහස් තමයි වටින්නේ. ඒක මම පාවිච්චි කරන්න ගත්තා ග්ලෝ ගොඩක් කාලයක් ලංකාවේ තියෙන නිෂ්පාදනය. මොකද අපි නිෂ්පාදනයක් තෝරගන්නකොට හැමතිස්සෙම බලන්න ඕනේ මේ නිෂ්පාදනය හොඳ දෙයක්ද. එතනදී අපිට හොඳ නිෂ්පාදනයක් කාලයක් තියෙනවා කියන එක අපිට විශ්වාසයි. එතකොට අර විශ්වාසය, කියන්නේ අර ඇය පාවිච්චි කරනවා, ඒ වගේම කාලයක් තියෙනවා ලංකාවේ තියෙන නිෂ්පාදනය, ඒ වගේ ලෝක හැම රටකම තියෙන නිෂ්පාදනය, ඒ වගේම මේකේ තියෙන බෙනිෆිට්ස් මොනවාද පාවිච්චි කරපු අයගෙන් අදහස් අරගෙන බැලුවහම ඇත්තටම මට හිතුණා පාවිච්චි කරන්න ඕනි කියලා. ඒ වගේම මම පාවිච්චි කරනවා වගේම මම අනිත් අයටත් උපසෙස් දුන්නා පාවිච්චි කරන්න කියලා. තිසංග එතනදී මම දෙයක් දැක්කා. දැන් මම පාවිච්චි කරනකොට මගේ වෙනස පේන්නේ මාත් එක්ක ඉන්න අයට. මට වැඩිය. මොකද මම නිතරම ආව දැකලා මට වැඩිය අනිත් ඇරෙද්ද. එතනදී ඒගොල්ලෝ මට කියමු දේවල් මගේ මෙහෙම පැහැපත් වෙලා. මොකද අපි දවසින් දවස වයසට යනවා. එතකොට සම මෙහෙම පැහැපත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අර වියලි ගතිය නැති වෙලා තියෙනවා. හොඳ නිදුලන ස්වභාවයක් ලැබිලා තියෙනවා. ඒවා කියනවා. ඒ වගේම මගේ සැලොන් එකට එන අය, මගේ සේවාදායකයින්ට මම ලබා දුන්නාම ඒගොල්ලන්ව මම දැක්කාම සහ ඒගොල්ලෝ මට කියනවා, ආ මම මෙහෙම පාවිච්චි කරනවා, දැන් මට මෙහෙම අපරාධේ, මම මෙච්චර කල් ග්ලෝ පාවිච්චි කරේ නැත්. මේ වගේ මං හිතන්නේ ඒවා තමයි අපිට නිෂ්පාදනයක් ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. අපි දුරකථන අංකය මතක් කරන්න. මේ දුරකථන අංකයෙන් ඔබට එමතුමක් ලබා ගත හැකි 0767 347 1 0767 347 1 කියන දුරකථන අංකය. දැන් මේ දැන් කාන්තාවන්ගේ සමපිළිබඳව කතා බහ කළාම එහෙම දැන් විශේෂයෙන්ම දැන් ග්ලෝ කොච්චර ගත්තත් මේකේ අඩංගු මොනවද? එතකොට මේකෙන් සමට මොන වගේ දෙයක් වෙයිද කියලා දැනගන්න ගොඩක් අය කැමති ඇති මං හිතන්නේ. ඔව්. ඇත්තනම තිසංක මං කිව්වේ අන්තර්ගත වෙලා තියෙන 11 දේවල් අන්තර්ගත වෙලා තියෙන ඒයින් විටමින් C ස්වභාවික, විටමින් E ස්වභාවික, ඒ වගේම මුහුදු ශාක වල ප්‍රෝටීන් අන්තර්ගත වෙලා තියෙන, ඒ වගේම අපි ගෙදර කෑමට ගන්න
අපි සාමාන්‍ය ටිකක් උයලා ඒක කන්න අකමැති දෙයක් තියෙන මොනවාද තක්කාලි. තක්කාලි ඇටවල තියෙන සාරය මං හිතන්නේ ඒක කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඇත්තටම තක්කාලි වලට මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා අපි දන්නේත් නැහැ. ඉතින් ඒවත් අන්තර්ගත වෙලා තියෙන. ඒ වගේ කොලාජන් සාමාන්‍ය අපිට අපේ සම වයසට යනකොට එල්ලා වැටෙනවා. ඉතින් මේව වළක්වන්න පුළුවන් මේ කොලාජන් වගේ ඒ වගේ ද්‍රව්‍යයන් ගොඩක් අන්තර්ගත වෙලා තියෙනවා. මොකද අපි හිතනවා අපිට ඕනේ නෑ ආහාර අතිරේකයක්. අපි ලස්සනයි කියලා. නමුත් එහෙම කියන්න බෑ. ඒක තීරණය වෙන්නේ අපිට අපි දිහා බලන කෙනා අනුව එයා කියන දේ අනුව අපිට තීරණය කරන්න වෙනවා. ඇත්තටම මගේ මූණ එල්ලා වැටිලාද? මගේ මූණ කළු වෙලාද? ලප වෙලාද? ඇස් වටේ කළු වෙලාද? මේ වගේ නොයෙක් ගැටලු තියෙනවා. මේ ගැටලු විසඳ ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ ග්ලෝ වගේ ආහාර අතිරේකයක් පාවිච්චි කරලා. දැන් ඔබ මේ පෞරුෂ වර්ධනය සම්බන්ධ උපදෙස් දෙනවානේ, ගොඩක් අය ට්‍රේන් කරනවානේ. එතකොට එහෙම කරනකොට ඔබට මේ සම පිළිබඳව, පැහැපත් පෙනුම පිළිබඳව, මේ සමේ පැහැය පිළිබඳව මොන වගේ දේවල්ද කියන්න තියෙන්නේ? ඇයි මේක වැදගත් වෙන්නේ කියලා? ඇත්තටම සම අපිට ලස්සනට අර මම ඉස්සලා කිව්වා වගේ මුළු සමම මුළු මූණම ඇස් දෙක වටේ කළු නැතුව ලප කැලල් නැතුව මෙහෙම මුළු මූණම සහ මුළු ඇඟම ලස්සනට තියනවා නම් හොඳ දිදුලන ස්වභාවයක් එක්ක මං හිතන්නේ අපි හරි ආත්ම විශ්වාසයක් එනවා. අපි දන්නවා මගේ සමේ කිසි ගැටලුවක් නෑ. මට ඕන තැනකට ගිහිල්ලා බය නැතුව ඕන වැඩක් කරන්න පුළුවන්. විශේෂයෙන් අපේ රැකියාවට යන කාන්තාවන් තරුණියන් වෙන්න පුළුවන්. එතකොට ටිකක් පොඩ්ඩක් පස්සට යනවා මගේ සමේ ගැටලුවක් තියනවාද? අයියෝ මේගොල්ලෝ මගේ ස්කින් එක දැක්කම මේ මොන හරි කියයිද? සමහරට ඉරි ඇඳෙනවා වගේ වෙනස්. ඒ කියන්නේ එච්චරට වියලිලා. ඒතර මේ ඔක්කොටම ඇත්තටම මං හිතන්නේ මේ සම ලස්සනට තියනවා කියන එක අපි බලන්නේ සුදු නෙවෙයි. තිශාංක අපි කියන්නේ මම කියන්නේ සම සුදු වෙන්න ඕනේ කියලා. සම පැහැපත් වෙන්න ඕනේ. ඒ වගේම හොඳ නිදුරන ස්වභාවයක් තියෙනවා. තෙතමෙනියක් තියෙනවා. මෙන්න මේවා තමයි හොඳ සමක් කියලා අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ. ඉතින් ඇත්තටම මම ඒ වගේ අවස්ථාවලදීත් කියන්නේ හොඳට ස්කින් එක මේන්ටේන් කරන්න. අපේ තියෙන ලස්සන පවත්වාගෙන යන්න. හොඳද මේ රූපලාවන්‍ය ගාඩට ගොඩක් අය එනවා මෙතන කාන්තාව ඇවිල්ලා දැන් ඕන තරම් කතා බහ කරනවානේ. අපිත් කියනවානේ කාන්තාව එකතු වුණාම ගොඩක් කතා බහ කරනවා. ග්ලෝ සම්බන්ධව මොන වගේ දේවල්ද ඒ අය? ඇත්තටම තිසංක මට හැබිලා තියෙන අත්දැකීම් ඇත්තටම හොඳයි. මොකද ඒගොල්ලන්ගේ සමහරක් වෙලාවට මූණේ පැචස් තියෙනවා, නිකන් කළු පාට වෙලා තියෙනවා. ඇත්තටම ඒගොල්ලෝ දන්නෙත් නෑ මේවා ඇයි තියෙන්නේ, ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. ඉතින් රූපලාවන්‍ය ගාරයකට යන්නේ උපදෙසක් ලබා ගන්න යන්නේ විශ්වාසයක් අනු ඇතුව. ඒතර අපි දැනගන්න ඕනේ මෙයාට හරි දෙයක් නිර්දේශ කරන්න. එතකොට එයා ඒක පාවිච්චි කරලා ඒ අත්දැකීම අනිවාර්යෙන් අපිට ඇවිල්ලා කියනවා. ඉතින් එතකොට අර පැල්ලම් තියෙනවා ගිහිල්ලා, එහෙම නැත්නම් ඇස් වටේ කළු වෙන එක ගිහිල්ලා, නැත්නම් අර සමේ ඉරි ඇලිලා ඉරි ඇඳෙන ඒවා නැති වෙලා. ඉතින් මං හිතන්නේ ඒක තමයි හොඳම. මොකද ඒ අත්දැකීම් තමයි මං හිතන්නේ මට අද මෙතනට ඇවිල්ලා කතා කරන්න පුළුවන් වුණේ. මොකද ඒගොල්ලෝ මට කියන දේ මං හරි ආඩම්බරයෙන් කියනවා මම පාවිච්චි කරන කෙනෙක් විදියට. තව කෙනෙකුට මම පාවිච්චි කරන්න දුන්න උපදෙස් වල තියෙන අත්දැකීමත් එක මං හිතන්නේ ඒක තමයි හොඳ නිෂ්පාදනයක ප්‍රතිඵල. හිත ඉක්මනින්ම මට කියන්න දැන් මේ ග්ලෝ විතරක් ගත්තට මදිනේ. තව මොන මොනවද අපි ඇඟට ගන්න ඕන? ඔව් ග්ලෝ විතරක් ගත්තට මදි කියන්නේ සමබර ආහාර වේලක් ගන්න. හැම තිස්සෙම පුළුවන් තරම් වතුර බොන්න. ඒ වගේම ග්ලෝ ගන්නකොට උදේට කෑමෙන් පස්සේ එකක් සහ රාත්‍රී ආහාරයෙන් පස්සේ එකක්. අපි කියන්නේ හැම තිස්සෙම කෑමෙන් පස්සේ එකක් ගන්න කියලා. මොකද නොකා ගන්නවට වැඩිය ආහාර ප්‍රධාන ආහාර වේලෙන් පස්සේ ගන්න එක හොඳයි. ඒත් ඇත්තටම වතුර බොන්න සමබර ආහාර වේලක් ගන්න, තමන්ගේ පළතුරු ටිකක් ගන්න, ව්‍යායාම වලේ දෙන්න, ඒ වගේ දේවලුත් කරගෙන ග්ලෝ ගන්න. මොකද ග්ලෝ වලින් ප්‍රතිඵල අනිවාර්යෙන් අපිට ලැබෙනවා. ඊට පස්සේ හිතනවා ඇයි මම මෙච්චර කල් ග්ලෝ ගත්තේ නැත්තේ කියන තැනට එනවා. අපි දුරකථන අංකය මතක් කරා. මේ දුරකථන අංකයෙන් ඔබට අමතුමක් ලබා ගැනීම හැකියාව තියෙන 0677 34 0677 34 කතා බහ නිමා කරන්නයි සූදානම්. කතා බහට පැමිණීම සම්බන්ධව වසර 20කට අධික කාලයක් මුළුල්ලේ රූපලාවන ශේෂ්ත්‍රයේ අධ්‍යක්ෂීම් සමුදායක් තිබෙන පෞරුෂ වර්ධන උපදේශිකාවක් ලෙස කටයුතු කරන නිලක්ෂණ ආගමන ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාට අපි ආරාධනා කරන දිගටම TV දරණත් එක්ක රැඳෙන්න කියලා සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හිරු කිරණින් අවපැහැගෙන වී තිබු මගේ සමට ග්ලෝ පැහැපත් හා දීප්තිමත් කමක් ලබා දුන්නා. ග්ලෝ මගේ සමේ රැළිවැටීම හා වියලි බව නැති කර නිරෝගීමත් හා ප්‍රාණවත් බවක් ලබා දුන්නා. ග්ලෝ සම ඇතුළතින් පෝෂණය කරන නිසා සමේ වර්ණය ඒකාකාරීව තබා ගනිමින් සම සුවඳු කළා. ස්වාභාවික ශාක සාරය 11කින් හා මුහුදු ශාක ප්‍රෝටීන් අඩංගු ග්ලෝ